SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. අපි දැක්කා මෙරටේ ගරු අගමැතිතුමා රුවන්වැලිසෑය සහ අනුරාධපුරයේ වන්දනාමාන කරගෙන සැලසුම් සහගතව විශාල රංගපෑමකට ඩ්‍රාමායකට ලෑස්ති වෙනවා. රටේ විශාල අර්බුදයක් තියෙද්දී පහුගිය කාලයේ පුරාවටම අපි දැක්කේ මේ රටේ ජනාධිපති ඉතාම නිහඬව ගොළුවත මුනිවත රකිමින් කාලය ගත කරා. ඒ අතරේ අපි දකිනවා රටේ අනෙකුත් බලවේග නොයෙක් බලවේග සද්භාවයෙන් වර්තමාන තත්ත්වයට මුහුණ දෙන්න උත්සාහ කරා. හැබැයි අපට පුද්ගලිකව දේශපාලන අත්දැකීම් මත ඇඟීමක් තිබුණා මේ කඳවුරේ කට්ටිය රාජපක්ෂ කඳවුර ඕට්ටුවේ කඳවුර කවදාවත් ඒගොල්ලොන්ගේ සදාකාලිකව කරගෙන ආපු දේශපාලන සංස්කෘතියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කවදාවත් අලුත් ගමන් යන්න අලුත් න්‍යාය පත්‍රය වැඩ කරන්න ජනතාව වෙනුවෙන් සද්භාවයෙන් යමක් කරන්න පුරුදු පුහුණු කට්ටිය නෙමෙයි වග අපි දැනගෙන හිටියා. එතකොට මේ අවස්ථාවේදී රටේ නොයෙක් නොයෙක් අය නොයෙක් නොයෙක් යෝජනා ගෙනාවත් මෙහෙම කරමු අරහෙම කරමු අන්තර්පාලන හදමු ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ දිගටම හිටියා පුරුදු පරිදි දූෂිත දේශපාලන සංස්කෘතිය ඉඳගෙන මැර සංස්කෘතිය ක්‍රියාවට යොදවමින් ඒගොල්ලෝ පුරුදු පරිදි රට හොරා කමින් යන ගමන යන්න තමයි දිගටම ආරෑත්තේ. එතකොට මේකේ සීමාව පැනලා ගියා අන්තිමට මේගොල්ලොන්ගේ බලලා මල්ලෙන් එළියට පැන්නා. මේගොල්ලෝ ඇත්තටම කවුද කියලා අද මේ වෙනකොට අද දවසේ ඇතුළත වෙච්ච සිදුවීම් වලින් එළිවලා තියෙනවා. අද අපට දකින්න පුළුවන් රාජපක්ෂවරු අන්තර් ජාත්‍යන්තරයට බොරු කරා. ජාත්‍යන්තරයට වෙනම මූණක් මවලා පෙන්වන්න හැදුවා. IMF එකට බොරු කරා. IMF එකට බොරුවට මූණක් පෙන්වන්න හැදුවා. නමුත් ඒගොල්ලෝ පුරුදු පරිදිම ජනතාව මර්ධනය කරමින් ජනතාවට බොරු කියමින් රට සූරාකමින් කොමිස් ව්‍යාපෘතියට අදාළ යම් යම් රටවල් සමග ගනුදෙනු කරමින් රට අන්තිම බිඳුවට වැටලා තියෙද්දි මේගොල්ලන්ට පුරුදු ගමන යන්න ලෑස්ති වෙනවා. අද වෙච්ච සිද්ධිය දැක්කම අපට පේනවා මේගොල්ලෝ විශ්වාස කරන එකම දේ තමයි මැර බලය, මැරයොත් සමග දේශපාලනය කිරීම, ජනතාව මර්ධනය කිරීම, ජනතා හඬ නිහඬ කිරීම කියන එක. අද මේගොල්ලෝ මේක ක්‍රියාවෙන් පෙන්නුවා ගාලු මෝදර ගෝටාගෝ ගමේදී. මෙතෙන්දී මේ පහරදීම ආරම්භ වුණේ ඉස්සෙල්ලම අපි දන්නවා ශ්‍රී මහ බෝධියට වැඳලා ඇවිල්ලා සුවන්වැලිසෑයට වැඳලා ඇවිල්ලා ඊළඟට මේගොල්ලෝ මැරයෝ බස් ගණන් 10,000ක් පමණ ගෙන්නලා අරලිගා මන්දිරේට අරක්කු පොවලා කන්න බොන්න දීලා මැරයොන්ට ආශිර්වාද කරලා ඉස්සෙල්ලම අරලිගා මන්දිරේ ඉදිරියෙන් පටන් ගත්ත ප්‍රහාරය. ඒ ප්‍රහාරය යනකොට මුළු රටම එක්ක ගැන දැනගත්තා. මුළු උදේ වරුවක් ගියා. හොඳට වෙලා තිබ්බා ඒක වළක්වන්න ගතියුතු ක්‍රියාමාර්ග ආරක්ෂක අංශවලට පොලිසියට මැදිහත් වෙන්න නම් අවශ්‍ය උපදෙස් දෙන්න ජනාධිපති හිටියේ ගෝටාගෝ ගමට වඩා මීටර් 200ක් එහයි. අවශ්‍ය පියවර ගැනීමේ සම්පූර්ණ වෙලාව සහ හැකියාව තිබුණා. අවශ්‍ය සම්පත් ඒගොල්ලොත් එක්ක තියෙනවා. නමුත් ඒ කිසිවක් පාවිච්චි නොකර මේගොල්ලෝ ඒගොල්ලොන්ගේ සැලැස්මේ අවසාන අදියර ක්‍රියාවට යනකම් නිහඬව බලා සිටියා. ඒකෙන් මම දකිනවා සැඟවි ආපු ආශිර්වාදයක් ආවා. රාජපක්ෂවරු මැරයෝ වෙනස් වෙන්නේ නැහැ. ජාත්‍යන්තරයේ හමුවේ බොරුවට සිල් ගත්තා වගේ හිටියට මේගොල්ලෝ එකම න්‍යාය පත්‍රයක ඉන්නවා බව අද මුළු ලෝකෙටමයි රටටමයි මේගොල්ලෝ හඬගාලා කිව්වා. ඒතකොට යම් යම් අයට අපේ තරුණයොන්ට අපේ දූ දරුවන්ට ප්‍රහාරවලට එල්ල වුණත් ශාරීරික හානි සිද්ධ වුණත් අවසාන ප්‍රතිඵලය මේකේ මම දකින්නේ සැඟවි ආපු ආශිර්වාදයක් ඇටියෙ. මේ වෙනකොට මුළු රටම එක පෙළට හිටගෙන තියෙනවා මේ මැර ප්‍රහාරයට විරුද්ධව. මුළු රටේම මොලේ කලඳක් හරි තියෙන දේශපාලනඥයෙක් ඉන්නවා නම් මේ වෙනකොට තේරා ගැනීමට හැකි පරිසරයක් ගොඩනැගිලා තියෙනවා. මේගොල්ලොත් එක්ක ගනුදෙනු කළ වැඩක් නැහැ, සාකච්ඡා කරලා වැඩක් නැහැ. මේගොල්ලෝ කට්ටිය බෙදෙනවා, කැඩුනා, දෙකට කැඩුනා, තුනට කැඩුනා කිව්වට ඒවා විශ්වාස කරලා වැඩක් නැහැ. මේගොල්ලෝ එක්ක ආන්තර්පාලන පිටවල වැඩක් නැහැ. එවනම් අපි විපක්ෂය හැටියට අපි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අපේ එකමුතුභාවය රැකගෙන අපි මේගොල්ලන්ට මුහුණ දෙන්න ඕනේ. අපිට තියෙන යම්කිසි ප්‍රමාණයක් ශක්තියක් තියෙනවා නම් ඒකෙන් ගොඩ නැගිලා අපි ඉදිරි ගමනක් යන්න ඕනේ. අපි අනිවාර්යයෙන් මේ රටේ ඉන්න නීතියට ගරු කරන, සාමයට ගරු කරන,
සියලුම දෙනාගෙන් ඉතා ගෞරවයෙන් අභිමානයෙන් ඉල්ලා සිටිනවා මේකට විරුද්ධව නැගී සිටින්න. තමුන්නාන්සේලාගේ ගම්වලින් පටන් ගන්න. මේකට ආශිර්වාද මේ මැර ප්‍රහාරයට ආශිර්වාද කරපු පළාත් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ සියලුම දේශපාලනකින් විරුද්ධව තමුන්නාන්සේලා පෙළහැදෙන්න. මේ මැරෙයින්ට නීතියෙන් පමණක් පාඩම් උගන්වන්න අමාරුයි. මේ මැරෙයින්ට ජනතාව පෙළ ගැහිලා මොවුන්ට විරුද්ධව මේ මැර ප්‍රහාර මැඩලීම් සඳහා ජනතා මට්ටමින් කළ හැකි හැම දෙයක්ම කරන්න. අපි ජනතාවට ආශිර්වාද කරනවා. නමුත් පොලිස්පතිතුමා ඉතාම දුර්වල පුද්ගලයෙක් බව මේ අවස්ථාවේදී ඔප්පු වුණා. ඔහු නිහඬව හිටියා. මම දන්නවා විපක්ෂ නායකතුමා පැයක් පමණ උත්සාහ කරා ඔහුට දුරකථනයෙන් අමතන්න. ඔහු දුරකථනයටවත් විපක්ෂ නායකතුමාගෙන් දුරකථන ඇමතුමකට ආන්සර් කරන්නේ නැති උත්තර දෙන්නේ නැති පොලිස්පතියෙක් කියනවා රටක ඒ මිනිහා මම දකින්නේ පොලිස් කොන්ස්ටබල් කෙනෙක්වත් වෙන සුසුසු නැති මිනිහෙක් හැටියට. අනිවාර්යයෙන් මේකට මේ රජය සැලසුමක් ඇතුව උඩේ ඉඳලා පල්ලෙහාට ජනාධිපති අගමැති සියලු දෙනාම කැබිනට්ටුව ඒක රාශිය වෙලා කරපු සැලැස්මක් මේක. මේ සැලැස්මේ අවසාන ප්‍රතිඵලය අපි දැක්කා. ජනතාවෙන් අපි අභිමානයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේකට විරුද්ධව නැගිටින්න. දැනටම නැගිටිනවා අපට පේනවා. ජාතික රෝහල ඉස්සරහා නැගිටලා තියෙනවා කට්ටිය. පාරවල් දිගේ මේ කාලකන්ණි මැරෙයින්ගේ බස් වලට පහර දෙන්න පටන් අරන් තියෙනවා. මං හිතන්නේ මේ මැරයෝ තේරුම් ගන්න එකව පාඩමේ ඇන්දමේ උගන්නන පාඩමක් පවණයි. නීතියට ගරු කරන්නේ නැති, සාමයට ගරු කරන්නේ නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැති මැරෙයින්ට මේ රටේ ජනතාව මේ පාඩම උගන්වන්න ඕනි කියලා මම හිතන්නේ. සියලු දෙනාටම අරගලයේ සම්බන්ධ ආශිර්වාද කරන සියලු දෙනාට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.